නැගිටපම් බැලි සීතල වතුර එකක් ඇඟට වදිනා දැනුන අමාදි වැසිලා හැරුණා තනත හිස් වතුර බාල්දිය තතේ තියාගෙන අමාදිට හූ ගාලා බනිනවා ඈයකෝ මේ වලව මැනිකේ මමද නැත්තම් උඹද පස්සට එළිය වැටෙනකන් නිදාගන්නේතෝ හිටපිය හොඳ වැඩක් කරන්නේ තනත කෙල්ලන් කෙස් රැඩියෙන් අල්ලලා පැදිරෙන් නැගිට්ට ඕලගා අනේ ලොකුණු වුණේ ආව් ආව් රිදෙනවා මොහොතකින් කෙල්ලගේ ඇස්වල කඳුළු පෙරුණු කුණ්ඩේ ඇදලා ගත්ත වේදනාවට පලයන්න කුස්සියට තලත කෙල්ලව තල්ලු කරලා දැම්මා අමාදි සැරකී කුස්සියට දුවලා ගියා කුස්සිය ඔරලෝසු වෙලාව බලනකොට තවමත් පාන්දර 3:30 දවස් 30ම කප්පරක් වැඩ කරලා කෙල්ල නින්දට ගිහින් රෑ 1ට විතර. ඒත් හැමදාම පාන්දර 3:30 වෙනකොට නැගිටින්නත් වෙනවා. අමාදිගේ ජීවිතේ හැමදාම පටන් ගත්තේ මේ විදිහට. අමාදිගේ අම්මේ තාත්තෙක් ගැන කෙල්ල දන්නේ නැහැ. අමාදි දන්න තරමට අමාදි අනාතිය. අමාදි පොඩි කාලේ ඉඳන් හැදිර වැඩනේ එක එළිගොඩ වලව්වේ. පොඩි කාලේ ඉඳන් කෙල්ල එහෙ වැඩකාරකම් කරපු එක තමයි. ඒත් කෙල්ලට ඒ වලව් එක නැණිකට හාම් මහත්තයා පපාවතී මැණිකේ හොඳට සැලකුවා. ඒ තමයි කරුවට ඉන්නේනිකට හාම් මහත්තයා හදිස්සියෙම නැති වුණා. ඊට පස්සේ මැණිකට අමාදි වලව් තියාගෙන කන්න බොන්න දෙන්න තරම් වත්කමක් තිබෙන්නේ. පස්සේ කෙල්ලව මැණිකේ මේ සූර්යාරච්චි වලව්වට බාර දුන්නා. ඔන්න ඔහොම තමයි අමාදි මේ වලව්වට ආවේ. අම්මෝ මේ වලව් නම් කෙල්ලට මහා අපායක්. තනත කොයි වෙලාවෙත් හිටියේ දුම්මල වරම අතට අරගෙන. කෙල්ලට කිසිම නිදහසක් තිබෙන්නේ නැහැ. දෙදිය හොදන්න ඇඳුම් අඳින්න කෑම යන්න ගෙවල් අතු ගාල සුද්ධ කරන මේ හැමදේම කළේ කෙල්ලගේ තනි අත් දෙකේ. සූර්යාරච්චි හාම් මහත්තයා ටිකක් හොඳයි. ඒ තරත මිනිකේට බයයි. එයාට හිලින් වචනයක් කියන්න. සීන සූර්යාරච්චි තමයි ගෙදරට එකම පිරිමි දරුවා. හරිම සෙල්ලක්කාරයි. අනිත් දෙන්න දුවල දෙන්නේ. සරලා සූර්යාරච්චි සූර්යාරච්චි පොඩි ලොකුදු. එයාත් අම්මට දෙවෙනි නේ. සමනි සූර්යාරච්චි එයා දෙවෙනි දුව. සමනි සරලව ජීවිතේ දිහා බලපු කෙනෙක්. අමාදි හැමදාම වලව් වැඩකාරයි. උඹ තාම වතුරට ලිපේ දියලක් නෑ. තලක ගුස්සියට ඇවිත් ආයෙත් කෙල්ලගේ ඔළුවට එකක් ඇන්නා තමයි කෙල්ල සිපියේ සිහියට ආවේ. මේ තියෙනවා මැනිකේ. මේ තියෙනවා තමයි. උඹට මගුල් විසේ ගහලා තියපු ඕන වෙලාවක බලාගත්තුවත් බලාගෙන කල්පනා කරන්න. මේ අනාතමට මොන මගුල්ද මැනිකේ. කෙල්ල එහෙම හිතින් හිතුව විතරයි. කියන්න ගියේ නෑ. අමාදි ඉක්මනින් තේ ලෑස්ති කරලා කුස්සියට කෑම ලෑස්ති කරලා මේසට දීපා. ලොකු මැනිකේ කෑම ලෑස්ති. කෙල්ල තල්ත එක ආම්වලිලා දොර ළඟට ගිහින් කිව්වා. හරි උඹ ගිහින් සරල බේබිය නැගිට්ට ඕක. කෙල්ල එක පින්මට පඩිපෙර නැගගෙන ගිය සරලයි කාම්වරේ දොරට තට්ටු කළා. කවුද යකෝ දොර කඩන්න යන්නේ මේ මහපාන්න බේබි මේ මම ලොකු මිනිකි කිව්ව බේබි වැහැරවන්න කියලා. ඵලයන් යන්න කිව්ව මිනිසෙලි. ආව උදේ පාන්දර මා වැහැරවන්න. ඵලයන් මම නැගිට්ටුත් හොඳ වැඩක් කරනවා උඹට. අමාදි ඒ වචන ටික ඇහෙනවත් එක්කම එක පින්මට පඩිපෙර බැහැලා කුස්සියට ගියා. පොඩි බේබිගේ කෑම ටික කාමරයට ගෙනියනවා. කෙල්ල කෑම ගන්දේසිය තර සිහිනගේ කාමරයේ දොරට තට්ටු කළා. දොර ඇරලා තියෙන්නේ එන්න. සිහින ඇඳේ ඉඳගෙනම කිව්වා. කාමරයට ආපු අමාදි දිහා සිහින බලාගෙන හිටියේ කන්නවගේ. මේ කියන්නේ ඉන්නම ලස්සනයි. සිහින කෑදර කමින් හිටියා. මෙහාට එනු ටික. සිහින කෙල්ලගේ අතින් ඇදලා ගත්තා. කෙල්ල ගිහින් වැටුන සිහිනගේ ඇඟ උඩට. අනේ පුංචි බේබි මට කරදර කරන්න එපා බේබි. සිහින මෙමේ කෙල්ලගේ වචන කනකට ගත්තේ. සිහින කෙල්ලෝ පිස්සුවෙන් වගේ සිත ගත්තා. කෙල්ල පුළුවන් තරම් දැමලුවා. කෙල්ල හයියෙන් සිහින තල්ලු කරන්න ඇදින් නැගිට ගත්තා. අමාරි දවා අලු කළ දාන්න පුළුවන් තරම් කේන්තියෙන් සිහින දිහා බැලුවා. පුංචි බේබි මම මේ ගෙදර වැඩකාරී බව ඇත්ත. ඒත් මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. අමාදි ඇස්සල කඳුළු පුරවගෙන කිව්වා. අමාදිගේ වචන වලට සිහිනට 84000 කේන්ති ගියා. ආ එහෙමද කුමාරියා.
උඹ ඒ තරම් පත්ති නියමද භූමියේ මේ කාමරේ පැලවිලාද තලත කෑකසමින් එනහඬ අමාදිට ඇසුණු අමාදි ඉක්මනින් ඇස්සල කඳුල පිළිගත්තා අද අම්මා ආපිරිස උඹ බේරුණා කියලා හිතාගන්න නැත්තම් මම අද කෙල්ල සිහිනගේ වචන නැහැුණාක් මෙන් කාමරේ පිට වුණා අම්මේ උදේට මේ මූසලී කාමරේට එවන්න මේක දැක්කම දවසම මූසල සරල කෑම කන ගමන් කිව්ව තවත් මෙතන කල්පිනුව වගේ හිටගෙන ඉන්නේ නැතු ඵලයන් යන්නේ නැතු සරල කීම්පියෙන් කෙල්ලට කියනවත් එක්ක කෙල්ල කිස් කුස්සියට දීලා අමාරු කිසිම දිනක වලව්වේ අනිත් අය කන කෑම කන්න ලැබුණේ කෙල්ල හැමදාම කෑවේ අනිත් අය කාලේ ඉතුරුන කෑම එහෙම නැත්තම් තාත්තා කෙල්ලට වෙනම කෑම හදාගෙන කන්න කියලා නියම කරලයි තිබ්බේ ඒ පොල් සම්බෝලේ බතු නැත්තම් පරිප්පේ බතු අමාරු මේ හැමදේම ඉවසගෙන හිටි කෙල්ලට යන්න ඉන්න තරක් තිබ්බේ නැති නිසා මොකෝ අමාරු මේ ගල් ගැහිල වගේ අමාරු පීවිසියට හරි සමුනි ගහන්නට සමුනි වේවි අමාරු මට දැන් බේබි ගන්නේ මම දැන් අතදරුවෙක් නෙමෙයි හැම්මිලන් බේබි ගන්න සමුනිගේ වචන වලට කෙල්ලට හිනාව නවත්ත ගන්න බැරුව ගියා කෙල්ලගේ හිනාවට සමුනිත් එකතු වුණා සමුනි පවුලේ අනිත් අයට වඩා හාත්පසින් වෙනස් වෙනවා සමුනි වලව්වට ආව ඉන්න හිතලා සමුනි කැම්පස් එකේ හොස්ටල් වල නැවතිලාම ඉගෙන ගත්තා සූර්යාරච්චි වලව්වේ අමාලිගේ දුපස පහල බලන්න හිටිය සමුනි විතරයි මම බේබිට එකක් හදලා දෙන්නේ ආ ඒක නම් මරු අදහස සමුනි කුස්සිය තිබෙන බංකුවේ ඉඳගෙන අමාදේක කතා කර කර ඉන්නකොට තලක කුස්සියට ආවා මොකද පොඩි දුව මෙතන ඉඳගෙන කරන්නේ ඇයි අම්මා මේ කුස්සිය මේ බලවේ තියෙන කෑල්ලක් නෙමෙයිද පොඩි දුව මට ඔයත් එක්ක තර්ක කර කර ඉන්න වෙලාවක් නැහැ මම හැබැයි මේ කුස්සියේ වැඩකාර කෙල්ලත් එක්ක මොනවද කරන්න කියලා තලක ඇහුවේ සමුනිගෙන් වුණාට රැව්වේ අමාදේට අමාරි විතරක් නෙමෙයි අම්මා අපි හැමෝම වැඩකාරයෝ තමයි මොකද අපි හැමෝම කාගේ හරි යටට වැඩ කරන අය උඹටත් මෙතන කාත් එක්ක හරි බයිලාවක් දොඩෝ දොඩෝ ඉන්න තියෙනවනේ වෙන මුකුත් ඕනේ සමින කියපු වචන වලින් හිත රිද්දව ගත්ත පළත ඒ තරහ පිටකලී අමාරුට බලවි වැඩකාරී බලවි වැඩකාරී සරල හයියෙන් මෙරි හඳුන්නේ අමාරුට මේ එනව බේබි ආසාවෙන බේබි මේක බොන්න මම ගිහින් බලලෙන්න ඒ කෝප්පේ සඳුනි අතර දුන්න කෙල්ල එක පිම්මට සරලයි කාමරේට ගියා මේ තමස මොනාද මේ ගෙදර ඉඳන් කරන්නේ මගේ රෙදි හොද ලග්න මගේ කාමරයස් කරන්න කියලා ඊයේ ඉඳන් කියන තාම කරේනේ මේ කරනවා බේබි කරන්න තමයි කිව්වේ අකෝ සරල අමාදිට බැනවැටි කාමරින් පිටුවේ ළඟ තිබ්බ සිරප්පේ කෙල්ලට දමන ගහන සරලගේ මේ නපුරු ගති හොඳින්ම දන්න අමාරි ඒව ගණනකට නොවෙනම කාමරියස් කරන්න පටන් ගත්තා ඒ සමගම දුරකතනේ නාදෙන හඬට කලක කාමරෙන් එළියට ආවි අමාදිට බැනවැටි හලෝ නංගි මම මේ පබාවති අක්කේ කොහොමද ඉති හොඳින් නංගි අපේ අමාරි කෙල්ල හොඳින් ඉන්නවද අම්මෝ කෙල්ල හොඳට ඉන්නවා කලක ඇත බෑවි පට්ටකල් බොරු ඒ අසල සිට සමුනිට එයට සිනා ගියා නංගි මට පොඩි උදව්වක් ඕනේ හෙට පොට්ටක් කෙල්ල වෙවන්න පුළුවන් අපේ බලවුට ඕක මොකක්ද අක්කේ ඒනම් උදේට මං කාර් එක එවන්න හොඳයි අක්කේ හරි නංගි එහෙනම් බුදු සරණයි කාලත දුරකතනේ තිබ්බ දුරකතනේට වරව නෑ මල පොල කෙල්ල හොමින් දහන්නේ වැඩ කාර්යෝ කියන්නේ කැබිනට් එකේ දාලා තියන්නේ වැඩ ගන්න මිස තන්ත කේන්ද්‍රෙ මිනිහ අමාදි උදේම ඉක්මනට කොට බලවට යාමට තිබෙන නිසා ඇය මුළු බෑම ඇහැරගෙන බලන් වැඩ කළා ඇයට නිදිමතක් ආවත් ඇයගේ වැඩ ටික ඉවර වෙන විට
පාන්දරේදී අවසන් කෙල්ල වලවෙන ඇති විට කලදා සරණ කෙල්ල සමග ඇති තරහට මෑ එන විට කප්පරක් වැඩ එකතු කර තබන්නේ මේ ගැන අමාදි හොඳින්ම දන්න නිසා නින්දන් නැතුව සියලු වැඩ කර අවසන් කරා